වරදක් කරලා නෑ. මම කිසිම ආගමකට අපහාසයක් කරෙත් නෑ. ගරුතර මහා සංඝරත්නයට මම කිසිම අපහාසයක් කරලා නෑ. මම මේ බෞද්ධ ධර්මයට ගරු කරනවා. ගෞතම මහපුරුෂයන් වහන්සේ ගරු කරනවා. මම ඒකට ගීතිකුත් කියලා තියෙනවා. මෙහි පෙට මින් පෙර හිටියද මේ වගේ කුමාරයෙක් කියලා. ඒක කියලා තින්නේ මේ ප්‍රශ්නේ වෙන්න අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා. ඉතින් මම හැමදාම ගරුතර මහා සංඝරත්නයට ගරු කළා. සිල්වත් ස්වාමින් වහන්සේට මම පසඟ පිහිටුවලා වඳිනවා. නමුත් මට අරක්කු බොන අපචාර කරන චීවරධාරීන්ට නම් මට වඳින්න බෑ. එතකොට මම එතුමාට සංස්කරණය නොකරපු වීඩියෝ එක පෙන්නුවා. මේක සුමාන දෙහිකට වගේ ඉස්සලා කරපු වීඩියෝවක්. ඉතින් මේකෙන් කෑල්ලක් අරගෙන තමයි ගෝඨාභය මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඒ කෑල්ල අරගෙන සංස්කරණය කරලා අපිට හොරෙන් වැරදි මතයක් සමාජයට යැව්වේ රංජන් මහා සංඝරත්නයේ ලිංගික අපචාර කරයි කියලා හෙඩින් එකක් දාලා. ඒක ඉතාම වැරදි වැඩක්. මම බොහොම පැහැදිලිව කිව්වා චීවරධාරීන් වන කෑ ගහන ලේ ඉල්ලන වැඩියෙන්ම කෑ ගහන ලේ ඉල්ලන චීවරධාරීන් මෙහෙම අපචාරවලට ලක් වෙලා තියෙනවා කියලා හිතනවා කියලා. ඉතින් ඒකේ බොහොම පැහැදිලිව කිව්වා 90%ක් කියලා. 90%ක් කෑ ගහන ලේ ඉල්ලන චීවරධාරීන් ඉන්නේ ලංකාවේ 20ක් විතර. නම් කියන්න ඕනේ නැහැ, කවුරුත් දන්නවා. ඒ චීවරධාරීන්ගේ 90%ක් කියන්නේ 18යි. මහා සංඝරත්නය කියන්නේ දහස් ගාන. උන්වහන්සේලාක් අපි වැඩ කරනවා. උන්වහන්සේලාගේ අපි වැඩසටහන් වලට යනවා. මම පන්සල් වලට යනවා. මම සදහැවත් බෞද්ධ කතෝලික ඒ ගාගම් වලට මුස්ලිම් ආගමට ගරු කරන මේ පුද්ගලෙක්. මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ආගම් වලට බයින්න. ආගම් වලට ආගම් විවේචනය කරන මම කවුද? මම පෘථග්ජන මිනිහෙක්. මම හීයෙක්. මට පැවිද්දන්ට පැවිද්දන්ගේව මේ දොස් දකින්න විවේචනය කරන්න මට අයිතියක් නැහැ. නමුත් මට ඇවිල්ලා තියෙනවා චෝදනා රසක්. මට ඇවිල්ලා තියෙනවා පැමිණිලි රසක්. ඒ මම විමෙන් ඇන් ජෙන්ඩ කියන ආංශික ආරක්ෂ මේ අපි කාරක සභාවේ ඉන්නවා. ඒ කියන්නේ ඕවර්සයිට් කමිටියේ ඉන්නවා. ඒ වගේම මගේ මහජන දිනේදී මට බොහෝ අහිංසක පොඩි හාමුදුරුව මට පැමිණිලි කරලා තියෙනවා. ඒ පැමිණිලි හිතාගන්න බෑ. මම මේ මුළු ෆයිල් එකම දැක්කම අගමැතිතුමත් මයිතුණා මේ චෝදනා ටික මේ සීලු දේවල් තියෙන්නේ මේ ලන්ඩන් හාමුදුරුවෝ දැරියකට අතවල් කරලා මේ ලන්ඩන් උසාවියෙන් දැරියකට අතවර කරලා අවුරුදු ගානක් හිරේ හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ පන්සල්ට ආපු දැරියෙක්ද මේ සීරම මේ එක දිගට පෙන්වන්න පුළුවන් මේ අදක පාප් වහන්සේ පවා තම් මේ එකකට එක මේ වතිකානයේ භාණ්ඩාගාරික ලෙස සිටි කාදිනල් හිම්පිපාණන් ලිංගික අපහාසය වැරදිකරුවෙක් වෙයි. මේ කියන්නේ පාප් වහන්සේ. කවුද මේ කාදිනල්වරයා? ඔස්ට්‍රේලියාවේ ෆිලිප් හිල්ස් කෙනෙක් කෙනා. නෑ, ජෝර්ජ් හිල්ස් කෙනෙක් කෙනා. ඔහුට ළමයි 16 දිනක් අපේ යෝජනා කළා කියලා ඔහුට තියෙනවා. ඔහු දැන් හිරේ. උන්වහන්සේ කවදාවත් තමුන්ගේ ට්‍රෙෂර තමුන්ගේ භාණ්ඩාගාරික වෙනුවෙන් පෙනී හිටියේ නෑ මේ පාප්තුමා. උන්වහන්සේ කිව්වා මේක වැරදි වැඩක්. මේවා කතා කරන්න ඕනේ. මේවා කතා කළොත් තමයි මේ ළමයි ආරක්ෂා වෙන්නේ. පැවිදි කරන්න පන්සල් දෙසේ 70 දරුවාට බරපතල අතවරයක් කරලා. මට කියන්න පුළුවන් මේ ගැලීලියෝ ගැලිලි කියලා තියෙනවා. ඒ කාලේ මස්ත දෙකක් තියෙනවා. අපේ පෘථුවිය තමා වටා කැරකෙමින් ඍ වටා කැරකෙනවා කියලා ඔහු මතයක් ඉදිරිපත් කළා. කතෝලික සභාවෙන් කිව්වා පෘථුවිය මත දෙකක් තියෙනවා. පෘථුවිය පැතලි තැටියක් කියලා. ගැලීලියෝ කිව්වා පෘථුවිය ගෝලාකාරයි කියලා. එතකොට සුද්ධෝ සභාවෙන් කිව්වා මේක වැරදි මේ වැරදි ඔක මේ වැරදි කරගන්න නැත්නම් ඔබව මරණයටපත් කරනවා කියලා. එතකොට ගැලීලියෝ කිව්වා මම මෙහෙම කිව්වයි කියලා පෘථුවිය කවදාවත් ගෝලාකාර නොවී ඉන්නේ නැහැ. පැතලි තැටියක් වෙන්නෙත් නැහැ. පෘථුවිය ගෝලාකාරමයි. මම සමාවිල්ලුවා කියලා පෘථුවිය ආයෙ තැටියක් වෙන්නේ නැහැ. ගෝලාකාරම තමයි. ඒ වගේම මට කියන්න පුළුවන් මම ඕනනම් දැන් මට මෙහෙම කියනවනම් මම ඕනනම් සමාව ඉල්ලන්න. නමුත් සමාව ඉල්ලුවා කියලා මේ ෆයිල් එකේ තියෙන සේරම අපචාර නැතු යන්නේ නැහැ. මට පුළුවන් මෙහෙම කියන්න. ලංකාවේ සෑම පන්සලකම ඉතාම හොඳින් වැඩ කටයුතු වෙනවා. කිසිම කෙනෙක් අපචාරයටපත් වෙලා නැහැ. කිසිම දරුවෙක්ට හිංසාවක් නැහැ. කවුරුත් ගංජා බොන්නේ නැහැ. අරක්කු බොන්නේ නැහැ. ඉතින් පන්සල් ටික චීවර ධාරීන් ටික මහා අපි ගරු කරන්න පුළුවන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. එතකොට පඤ්ඤාසික හාමුදුරුවෝ මේ වගේ බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පසක පිහිටලා වඳින්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා ලංකාවේ. මම ඒ අය ගැන නෙමෙයි කියන්නේ. මං කියන්නේ චීවර ධාරීන් ගැන. ඒ අය ගැන මම කියනවා මිසක් මම මේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඉන්නවා. රේරු රේරුකාරේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ඉන්නවා. මඩිගේ පඤ්ඤාසිංහ හාමුදුරුවෝ ඉන්නවා. වල්පොල රාහුල හාමුදුරුවෝ ඉන්නවා. කොටගම වාචිස්වර සර හාමුදුරුවෝ ඉන්නවා. මාදුලාවේ සෝපිත හාමුදුරුවෝ ඉන්නවා. මේ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉන්නවා පසක පිහිටලා වඳින්න පුළුවන් අය.
නමුත් කඩ කඩමු මිනි මරමු ලේ ඉල්ලමු කට තලමු කනේ පාර ගහමු. ඒවා ගෞතම මහබුදුරන් වහන්සේගේ ධර්මය නෙවෙයි. බුදුරන් වහන්සේ ගෞතම මහබුදුරන් වහන්සේ අඟුලි මාලටවත් මෙහෙම බැන්නේ නැහැ. නමුත් මට අද සමහර චීවර දාණයින් බදින හැටි බලද්දි අපිට හිතෙනවා මේගොල්ලෝ ඇත්තටම ගෞතම මහබුදුරන් වහන්සේගේ බෞද්ධ පුත්‍රයෝද කියලා. පහුගිය මට අද කතා කළා කවුද? නිමල් එදිරිසිංහ මහත්තයා. නිමල් එදිරිසිංහ මහත්තයා කියන්නේ ડોક્ટર නිමල් එදිරිසිංහ. එතුමා කිව්ව ආරංචිය මට කියනකොට මට සමා වෙන්නේ. මට අවසර දෙන්න කියන්නේ. එතුමා AIDS නිවාරණ සංවිධානයේ සභාපතිවරයා වෙනකන් ඉඳලා තියෙනවා 2003 වෙනකන්. එතුමා මගේ මාමා වෙන විජේ කුමාරතුංග මහත්තයාගේ යාළුවෙක්, කාලෝෆොන්සේක මහත්තයාගේ යාළුවෙක්. මේ ડોક્ટર ඉන්නේ කාලෝෆොන්සේක මහත්තයා ඉන්න ඒ පාරෙමයි ඉන්නේ. ඒ ડોક્ટર කිව්ව ડોક્ટરගේ නම කෝට් කරන්න කියලා කමක් නැහැ කියලා. එතුමා කිව්ව ආරංචිය කියලා මට බයින්න එපා. මේකට හොයා බලන්න. පොඩි ස්වාමීන් වහන්සේලා නම දෙනෙක් ආවා හොස්පිටල් එකට. ඒ නම දෙනා ගෙන් ඉතාම දරුණු විදිහට දූෂණය කළා. මැහුම් දාලා හැරෝ ඇවිල්ලා බේත් කරලා ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් එකක් කළා. එතනින් 7 දෙනෙක් HIV පොසිටිව්, AIDS පොසිටිව්. මේක භයානක තත්ත්වයක්. මේ මං කිසිම ආගමකට කියනව නෙමෙයි. කිසිම ආගමකට ලඟු කරනව නෙමෙයි. මේක වෙන්න පුළුවන් ක්‍රිස්තු ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, Hindu කෝවිල් වල, එතකොට මද්රසා පාසල් වල සහ පන්සල් වල. මේ මම සොයාගත් මේ සමීක්ෂණය අනුව මේවා අද සමහර නායක ස්වාමින් වහන්සේලාට මේ චෝදනාව තියෙනවා. ගම් සභා පාරේ එක්තරා විශාල පන්සලක ආරයින් පිට වෙනම ඩෙනිම් එකක් ඇඳගෙන තොප්පියක් දාගෙන ඇවිල්ලා AIDS වලට බේත් ගන්න කෙනෙක් ඉන්නවා. එතන ඉන්නවා පොඩි ස්වාමින් වහන්සේලා රසක් ඉන්නවා. ඒ අයගේ ජීවිතය අනතුරේ. මම හැමදාම කතා කළේ ලංකාවේ හෙල්ප්ලස් වොයිස් එකක් නැති, හඬක් නැති දුක් විඳින ජනතාව ගැන. මම මැද පිළිදෙ ජනතාව ගැන කතා කළා. අහිංසක අම්මලක් කළ නංගිල වෙන්නේ. එතකොට උසාවියෙන් පීඩනයට පත් වෙන අය ගැන කතා කළා. මේකත් ඒ වගේම සංවේදී ප්‍රශ්නයක්. AIDS හැදුණු දරුවෝ ගැන කතා කළා. ඒ කියන්නේ කුලිය පිටියේ දරුවෝ ගැන, ගණේ මුල්ලු දරුවෝ ගැන. ඉතින් මේ සංවේදී ප්‍රශ්නේ තමයි මට මේ ගහන්නේ.